දැන් බලන්න මේක තමයි අපි උරස් කූඩුව. හරි දැන් උරස් කූඩුව හදන්න දායක වෙනවා. මේ බලන්න උරතලය තියෙනවා. ආයෙ තියෙනවා මෙන්න මේ විදිහට පරුසු තියෙනවා. හරි උරතලය කියන්නේ මේ පපුව මැද්දෙන් එන මෙන්න මේ අස්තිය. දැන් ඔය හෘදය සම්බන්ධ සැත්කම් වලදී මෙන්න මේ අස්තිය පලනවා. හරි උරෝස්තිය කියලා කියන්නේ මේකට. හරි දැන් අපි එකින් එක වෙන වෙනම බලමු. ඊට කලින් හැදිලා තියෙන්නේ කොහොමද? මේ බලන්න පරුෂු තියෙනවා යුගල් 12ක්. හරි පරුෂු යුගල් 12න් පළවෙනි පරුෂු යුගල් 7. හරි එනකොට ඉඳන් ගන්නොත් 1 2 3 4 5 6 7 මෙන්න මේ ටික මේ බලන්න මේ. හරි පළවෙනි පරුෂු යුගල් 7 අපි හඳුන්වන්නේ සත්‍ය පරුෂු. හරි ඊළඟ යුගල් 3 අපි හඳුන්වනවා ව්‍යාජ පරුෂු. සත්‍ය පරිශු ව්‍යාජ පරිශු මේවා ඍජුව හෝ අනියම් විදිහට කොහොම හරි උරෝස්තියට සම්බන්ධ වෙනවමයි. හරි දැන් බලමු අපි මේක පැත්තෙන් පේන්නේ නැති හොන්න බලන්න දැන් මේ උරස් කූඩුව විදිහට දැන් හොඳට බලන්න මෙන්න මේ අන්තිම පරිශුගල් දෙක ඕන මේ මෙන්න මේවා මේ මේ තියෙන ෆ්ලෝටින් රිබ්ස් කියලා කියන්නේ මේවට අපි කියන්නේ පාවෙන පරිශු. එතකොට ඒවා අපිට උරෝස්තියත් එක්ක ඒකේ ඉස්සරහ පැත්තෙන් සම්බන්ධ වෙනවා කියලා පූර්ව පැත්තෙන් උරෝස්තියත් එක්ක කිසිම සම්බන්ධතාවයක් දක්වන්නේ නැහැ. හරි දැන් පැහැදිලි නේද එහෙනම්. හරි දැන් පරිශු යුගල් 12ක් තියෙනවා. 12න් පළවෙනි පරිශු යුගල් 7 අපිට ඍජුවම සම්බන්ධ වෙනවා පේනවා උරෝස්තියට ඇවිල්ලා. හරි ඊළඟ පරිශු යුගල් 3 අනියම් විදියට තමයි සම්බන්ධ වෙන්නේ මේ. මෙතනින් ඉවරයි පරිශු. දැන් හොඳට බැලුවොත් පේනවා මේ 1 2 3 මේ. හරි දැක්කත් මේ ගොඩක් ඈතින්නේ සම්බන්ධ වෙලා තියෙන්නේ ගොඩක් ඈතනේ උරෝස්තිය මෙහි මෙයාලා මෙහි. හරි දැන් මේවා ටිකක් උරෝස්තියට ළඟ බව පේනවා. පල්ලෙහාට යන යන ඒ gati අයින් වෙනවා. හරි එනකොට උරෝස්තියට ළඟයි. ඒකයි අපි උඩ සත්‍ය පරිශු කියලා කියන්නේ. හරි එතකොට එනවා සත්‍ය පරිශු තියෙනවා. සත්‍ය පරිශු යුගල් 7යි. හරි ඊට පස්සේ ව්‍යාජ පරිශු යුගල් 3යි. මුක්තාග්‍ර පරිශු හිවත් පාවෙන පරිශු යුගල් දෙකක් තියෙනවා. හරි රයිට්. එහෙනම් ඔන්න බලන්න උරස් අපේ උරස් කූඩුව හදන්න. තොරසික් කේජ් කියලා කියන්නේ මේකට. හරි උරස් කූඩුව හදන්න දායක වෙන අස්තිය නම් ඒවා. හරි එහෙනම් උරෝස්තිය සහ පරිශු යුගල් 12ක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ අපේ උරස් කූඩුව. හරි දැන් අපි එකින් එක වෙනම බලමු. මේ බලන්න දැන් ඔන්න මේ ඇවිල්ලා උරෝස්තියේ අපි මේ හිස උරෝස්ති හිස මේ උරෝස්ති දේහය මෙන්න මේ කෙළවරට අපි කියනවා අසිපත් ප්‍රසරය. උරෝස්ති හිස තියෙනවා උරෝස්ති දේහය තියෙනවා මේ කෙළවරට අපි කියන්නේ අසිපත් ප්‍රසරය. හරි රයිට්. දැන් එතකොට මේ බලන්න මේ උරෝස්ති හිසට ඔයාලා හොඳට බලන්න මේ දැන් ඊළඟට මම ගාත්‍ර සැකිල්ල ගැන කියද්දි මම උරාලට උරමේ කලාව ගැන කියද්දි කියන්න අපි මේ කොළ බෝන් කියලා කියන්නේ මේ දැක්කද ඔය තියෙන. හරි මෙන්න මෙයත් මේ උරෝස්ති හිසට සම්බන්ධයි. ඒ වගේම පළවෙනි පරිශු යුගලත් උරෝස්ති හිසට සම්බන්ධයි. හරි එතකොට මේක පැත්තෙන් චුට්ටක් බලද්දි මෙන්න මෙහෙම පේන්නේ ඔන්න ඔහොමයි පේන්නේ. හරි හරි පේනවද? හරි මෙන්න මේවා කාටිලේජ්. හරි මේ තියෙන කාටිලේජ් පරිශුක කාටිලේජ් කියලා කියන්නේ ඒවට මෙන්න මේ හරි තියෙන කාටිලේජ් මෙන්න මේවා. පරිශු කාටිලේජ් කියලා කියන්නේ පාරදෘශ්‍ය කාටිලේජ්. ඇඟේ බහුලම කාටිලේජ් වර්ගෙ වෙන්නේ පාරදෘශ්‍ය කාටිලේජ්. හරි රයිට්. දැන් එතකොට ওই විදිහට තමයි නං උරෝස්තිය. උරෝස්තිය වැදගත්කම ගත්තොත් එහෙනම් මේ බලන්න මේ උරස් කූඩුව හදන්න දායක වෙනවා. හරි ඒ උරස් කූඩුව හදන්න දායක වෙනවා. ඒ වගේම මේ පරිශු සම්දානයට නේ ඉඩ ලබා දෙනවා. හරි එතකොට මේ අසිපත් ප්‍රසරය සම්බන්ධයි අපේ මේ තියෙන අසිපත් ප්‍රසරය මේ කෙලවර උන්නෝයා. හරි මේක සම්බන්ධයි අපි මහා ප්‍රාචීරයට මෙතන ශ්වසන චලනවලදී නම් ඒක වැදගත් වෙනවා. හරි දැක්කද? එහෙනම් උරෝස්තිය ශ්වසන චලනවලටත් දායක වෙනවා අපි මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියට ආශ්වාස ප්‍රශ්වාසයට. හරි රයිට්. දැන් එතකොට උරෝස්තිය ගැන නම් දැනගන්න තියෙන ඔච්චරයි. මේකේ හොඳම කෘත්‍යයක් විදිහට අපි සලකනවා ජීවිත කාලය පුරාම මේක ඇතුලේ තියෙන රතු වැට මිදුළු වලින් හරි රතුරු දිරාණු නිපදවනවා. ලෝක හොඳම කෘත්‍යයක් උරෝස්තිය දින. හරි ඊළඟට අපි බලමු දැන් පරිශු. මොන බලන්න පරිශු. පරිශුවක් විතරක් අපි වෙන් කරලා ගමු. හරි ඔන්න බලන්න පරිශු. හරි දැන් මේ බලන්න මේකේ පරිශුවේ කෙලවරවල් දෙකක් තියෙනවා. මේ පැත්තේ කෙලවර කාගෙත් එක්ක සම්බන්ධ වෙන්නේ? මෙයා සම්බන්ධ වෙන්නේ අපේ උරෝස්තියත් එක්ක. මෙන්න මේ පැත්තේ කෙලවර මෙයා සම්බන්ධ වෙන්නේ උරෝස්තියත් එක්ක. අර මෙන්න මේ හරිය. හරි. ඒතර මේවා ගිහිල්ලා ඔන්න බලන්න මෙතන තියෙනවා සන්ධාන මූණක් දෙකක් කෙලවරේ මේකේ. ඒ කියන්නේ මෙන්න මේ හරියෙමි. හරි එක්කෙනෙක් මේ පරිශු හිස. හරි ඔන්න බලන්න පරිශු හිස. පරිශු හිස ගිහිල්ලා හරි ඔයාලට කශේරුකා ගැන වෙනම කියලා දෙන්නම්. කශේරුකාවල උරස් කශේරුකාවල කශේරුකා දේහයේ තියෙන සන්ධාන මූණතත් එක සන්ධානය වෙනවා. හරි මෙතන තියෙනවා ටියුබකල් කියලා කියන මෙන්න මෙතෙන්ට අපි ගැටිත්ත කියලා කියන්නේ. හරි මෙතෙන්ට අපි කියන්නේ ගැටිත්ත කියලා. මෙන්න මේ හරි මෙන්න මේක තමයි ගැටිත්ත ඔය තියෙන. හරි මේ ගැටිත්ත මේ පරිශු හිස. හරි ගැටිත්ත ගිහිල්ලා සම්බන්ධ වෙනවා
උරස් කශේරුක දැන් මෙයා කශේරුක දේහයත් එක්කින සම්බන්ධ වෙන්නේ කවුද අපේ හිස හරි ඔන්න ඔහොම කශේරුක දේහයත් එක්ක සම්බන්ධ වෙනවා ඔන්න මේ හරි හරි කන්දින්න මාරුයි හරි පරිසුගේ හිස ගැටිත්ත ගිහිල්ලා අර තීරයක් ප්‍රසර කශේරුක දේහයෙන් දෙපැත්තට යන්නේ දැයිදා කියලා දුන්නව හරි ඔන්න තීරයක් ප්‍රසරත් එක්ක තමයි මේ සම්දානේ වෙන්නේ ගැටිත්ත හරි එහෙනම් බලන්න එතකොට එක පරිසුවක් උරස් කශේරුකාවල කශේරුකා දේහයේ තියෙන සන්ධාන මූලතත් එක්කත් සන්ධානය වෙනවා ඒ වගේම තීරයක් ප්‍රසවල තියෙන සන්ධාන මූලතත් එක්කත් සන්ධානය වෙනවා හරි රයිට් ඒක පරිසු ගැන ඇත්තටම දැනගන්න තියෙන්නේ එතකොට හරි මේක මේ වක්‍ර අස්තියක් අපි උරස් කූඩුව නිර්මාණය කරනවා හරි පරිසු යුගල් 12න් පළවෙනි යුගල් 7 සත්‍ය පරිසු ඊළඟ යුගල් 3 අපි හඳුන්වනවා ව්‍යාජ පරිසු අන්තිම යුගල් 2 අපි හඳුන්වනවා මුක්තාග්‍ර පරිසු ඒ වතර උරස්තියත් එක්ක කිසිම විදිහකට මේ සන්ධානය වීමක් වෙන්නේ නැහැ හරි රයිට් එහෙනම් ඔච්චරයි දැනගන්න තියෙන්නේ උරස් කූඩුව ගැන හරි ඉතින් උරස් කූඩුවේ කාර්යයන් වලදී නම් ඔය තියෙන්නේ පරිසු හරි උරස් කූඩුවේ කාර්යයන් වලදී නම් ඔයාලා දැනගන්න ඕන බලන්න මේ අන්තරංග අවයව ආරක්ෂා කරනවා හෘදයේ පෙනාලු වගේ අන්තරංග අවයව ආරක්ෂා කරනවා හරි ඉතින් මේ පරිසු අතර තියෙන පේශි අපි හඳුනනවා බාහිර අන්තර පරිසුක පේශි ඒවා ශ්වසන චලන වලට දායක වෙනවා හරි ඒ වගේම මේ අසිපත් ප්‍රසරයේ මහා ප්‍රාචීරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හින්දා හරි උරස් කූඩුවේ කාර්යයක් විදිහට අපිට කෙලින්ම ගන්න පුළුවන් මොකද ශ්වසන චලන වලට දායක වීම ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ක්‍රියාවලියට හරි දැන් අභ්‍යන්තර හෘදයේ පෙනාලු වැනි අවයව ආරක්ෂා කරනවා ශ්වසන චලන වලට දායක වෙනවා ඒ වගේම මේ ප්‍රධාන කාර්යයක් විදිහට අපි කියනවා මෙන්න මේ උරෝස්තියේ තීර රතු වැට මිදුළු වල ජීවිත කාලය පුරාම මේ රතු රිදිරාන නිපද වෙනවා මෙන්න මේක ඇතුලේ තියෙන රතු වැට මිදුළු වල හරි ඒතර මේක මේ පැත්තෙන් බලද්දී උන් ඔහොමයි පේන්නේ හරි දැක්කදර කෙලිවත් නැහැ හරි රයිට් එහෙනම් දැන් පැහැදිලිද උරස් කූඩුව ගැන ඔච්චර එහෙම ඔයාලට දැනගන්න තියෙන හරි තව ඕනනම් කියන්න පුළුවන් උරස් කූඩුවේ කාර්යයක් විදිහට දැන් උරෝස්ති හිස කියන එක ගත්තාම මම ඔයාලට කලින් කිව්වනේ මේ උරෝස්ති හිස කියන එක ගැන කිව්වම කලින් කිව්වා මේ අක්ෂකාස්තිය විල සම්බන්ධ වෙනවා තමයි අක්ෂකාස්තිය තමයි අපේ උරමේකලාවේ අස්ති දෙකෙන් ප්‍රධාන අස්ති දෙකක් කොලබෝන් කියලා කියන්නේ හරි එතකොට දැක්කද මේ ගාත්‍ර සැකිල්ල ආක්ෂක සැකිල්ලට රඳවන්න ඇත්තටම මේ දායක වෙනවා මොකක් අපි උරස් කූඩුවේ දායක වෙනවා හරි ඒකට වැදගත් වෙන්නේ මේ උරෝස්තිය උරතලයේ කියලා හඳුන්වනවා හරි රයිට්